හැමෝම ආදරෙන් පිළිගන්නවා දත් මගේ YouTube channel එකට. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. ඉතින් අද මම kitchen tour එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මම කලින්ත් kitchen tour එකක් කරලා තියෙනවා. මම අපි කලින් හිටපු ගෙදර. ඉතින් මේ ගෙදරත් මම හිතුවා kitchen tour එකක් කරන්න ඕනේ කියලා. ඉතින් කියන්න ඕනේ අපි මේ ඉන්නේ රෙන්ට් එකට. ඉතින් මේක අපේම ගයක් නෙමෙයි. ඉතින් ඒ වුණාට අපි ඉන්න තැන පිළිවෙලට පිරිසිදුව තියාගන්න ඕනේ කාගේ ගයක් වුණත්. ඉතින් මේ ගෙදර සමහර දේවල් මේ ගෙදර තිබ්බ දේවල්, ඉතින් අනිත් දේවල් අපේ ඒවා. ඉතින් අපි පළමු අපේ කිචන් එක. ඉතින් ඊට කලින් මම චුට්ටක් කිචන් එක ටිකක් ක්ලීන් කරා. සාමාන්‍ය මම සැරින් සැරේ ඉතින් මේ කබඩ ඇතුලේ එහෙම ක්ලීන් කරනවා. ඉතින් අපි බලමු මගේ කිචන් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම දැන් කිචන් එක ඔක මාස් කරලා ඉවරයි. ලොකු දෙයක් කරන්න තිබ්බේ නැහැ. මොකද මම සැරින් සැරේ ඉතින් අස් කරන නිසා. කබඩ් ඒවා නම් මම දැන් සතියකට විතර කලින් අස් කරා. එහෙනම් ඒව අස් කරන්න දෙයක් නැහැ. ඉතින් මං දැන් පෙන්නන්නම් මගේ කිචන් එක. මුලින්ම මෙතන එක එක වෙලාවට මම මේවා වෙනස් කරනවා. ඉතින් දැනට මේ තියෙන්නේ මේ විදිහට. උඩම එකේ නම් හාල් එකක් තියෙනවා. ඒක මම බකට් එකකට සාමාන්‍යයෙන් දානවා හාල්. ඉතුරු වෙලා තියෙන ටික තමයි එතන තියෙන්නේ. එකයි ඉතින් හැබැයි තියෙන බකට් එකයි කිමුකුත් නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා මුං ඇට, එතකොට මේ කුස්කුස්. පිටිපස්සේ තියෙනවා පාම් පිටි, පාස්තා, ස්පගෙටි. එතකොට මේ දෙනවා රිසොට්ටෝ හදන හාල් එක. ඒක කව්පි, පරිප්පු, ඒ ටික මම මෙතන තියෙන්නේ. ඊට පස්සේ පල්ලැහැ මෙතන තියෙනවා එයා ෆ්‍රයි එකයි. මේක නම් මම මේ වීඩියෝ වලටමයි ගත්තේ. ඒක මම එතරම් තියාගෙන ඉන්නවා. මට ලේසින්ද? මොකද ගොඩක් වෙලාවට මම කුස්සියෙමනේ වීඩියෝ කරන්නේ. හින්දා ඒක එතරම් තියලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා කොෆි මැෂින් එක. කොෆි මැෂින් එකයි මේ තියෙන කැප්සූල් දාන එක එකයි. මේ දෙක නම් මම තියලා තිබ්බේ. ওই චොක්ලට් ටොෆි එහෙම දාලා තියෙන දැන් ඉවරයි ඒකේ. ඒ වුණාට මම ඒ දෙක හැමම තියපන්. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙනවා අවන් එක. ඊට පස්සේ මේකේ තියෙන්නේ මේ ට්‍රේ එකක් තියලා තියෙනවා. මෙතන තව ඔය බේක් කරන්න ගන්න ට්‍රේ, එතකොට විදුලි භාජන ඒවා තියෙන්නේ. මේ උඩම තියෙන්නේ පොඩියාගේ බෝතල්. ඒවා තමයි තියෙන්නේ මෙතන. ඊට පස්සේ මෙතන තියෙනවා දුවගේ කෑම. මේ තියෙන ඒවා ඕට්ස්, එතකොට පාස්තා, පස්තීනා, බිස්කට් ඒවා. ඊට පස්සේ මෙතන තියෙනවා පළතුරු අර බෝතල් වල තියෙන ඒවා. එතකොට ඒ දේවල් තමයි මේක තියෙන්නේ. මෙතන මම දාලා තියෙනවා මේ මීට අමතරව මෙතන මම දාලා තියෙනවා මේ මේක හාල් වලින් හදලා තියෙන හාල් එක කුඩු කරලා ඒක එයාගේ කෑමකට එකතු කරන්න තියෙන්නේ ඒක. ඉතින් මේක මුකුත් කරන්න නැහැ. අපි සාමාන්‍ය ලොලු තම්බලා ඒක බ්ලෙන්ඩර් කරලා ඒකට කලවම් කරලා තමයි ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා පස්තීනා. ඒ කියන්නේ අර මිනි පැස්ට්‍රා එක වගේ පොඩි අර දෙන එක. මෙතනත් තියෙන එකමයි. මේ බෝතල් මම ගත්තේ action එකකින්. 790ක් හරි, ඔව් 790ක් වගේ වුණේ. ඊට පස්සේ මෙතන microwave එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා දුවගේ කිරි බෝතල්. එහෙම මම මේකේ තමයි හොදලා ඉවරලා තියන්නේ. මේක මම chain එකෙන් ගත්තේ. ඉතින් හොඳට මේක නමලා තියපුවාම මේකේ වේලෙනවා. ඉතින් ඒ හින්දා ඒක ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා microwave එක. ඊට පස්සේ එකත් එක්ක මේ පල්ලැහැ තියෙන්නේ. මෙතන නම් තියෙන්නේ ඔය
ස්නැක් වර්ග සාමාන්‍ය ඉතුරු වෙලා තියෙන මම මුරු වලට දාලා තිබ්බා. පිටිපස්සේ තියෙනවා නට්ස් වර්ග, එතකොට චිප්ස් ඒවා. මෙතන තියෙනවා ක්‍රැකර්, ක්‍රැකර්. ඊට පස්සේ මෙතන තියෙනවා බ්‍රවුනිස්, එතකොට බිස්කට් ඒවා. මම එහෙම වෙන් කළා තිබ්බා, මොකද පොඩි අර ගන්න ලේසි හින්දා. ඊට පස්සේ මේ පල්ල හැම තියෙනවා. මේ මේවා වීදුරු බෝතල් හින්දා බර වැඩි නිසා මම උඩින් උඩත් ගොඩක් වීදුරු බෝතල් නෙතියෙන්නේ. ඉතින් ඒක නිසා මම මේ ටික මම පල්ල හැන් තිබ්බා. මොකද මේ බෝතල් නම් ගොඩක් බරයි අර බෝතල් වලට වඩා. ඊට පස්සේ අතන තියෙනවා පිටිපස්සෙම පාස්තා හාල් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙතන උළුඳු, එතකොට බාර්ලි ඇට, ඊට පස්සේ පාන් කුඩු එකක් තියෙනවා. මෙතන තියෙනවා පස්තීන මිනි පැස්ටා එක, මේක නම් අපේ එක. ඊට පස්සේ මෙතන පපඩම් තියෙනවා. මම පපඩම් ගෙනාවාම මේ විදිහට කඩලා බෝතලේ දාලා තියෙනවා, එතකොට ලේසි නිසා. ඊට පස්සේ මෙතන තියෙනවා කඩල පිටි. මොනා හරි බදිනවා නම් කඩල පිටි තවරලා බදිනවා නම් මම එහිඳා ගෙනලා තියාගෙන තියෙන්නේ. ඒක තියෙනවා. ඉතින් මෙතන මම මුකුත් තියලා නැහැ දැනට. සමහර වෙලාවට මම පළතුරු බාස්කට් එක තියෙනවා, එහෙම නැත්නම් ඉටිපන්දම හරි පත්තු කරනවා නම් ඒවා තියෙනවා. ඉතින් කෑම උයපුවාම මම ගොඩක් වෙලාවට බාස්කට් වලට දාලා තියෙනවා. ඉතින් එතකොට ඒවා මෙතන තමයි තියන්නේ. එහිඳ දැනට එතන මුකුත් නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ උඩමනක් තියෙන්නේ 3-5 ඉතුරු වෙලා තියෙන ඒවා මම මේ විදිහට බාස්කට් එකකට දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන ඔය බීටර් එක, ටෝස්ටර් එක, බ්ලෙන්ඩර් ඒ වගේ ඒවා මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා වීදුරු භාජන, සෝරි වීදුරු කෝප්ප තියෙන්නේ මෙතන. එදිනෙදා පාවිච්චි කර ගන්න දේවල් තියෙන්නේ. අනිත් දේවල් ඔක්කොම සාලේ තියලා තියෙන්නේ. මෙතන දැනටම අපි එදිනෙදා පාවිච්චි කරන දේවල් විතරයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා සමහරවල් උදේට කන්න ගන්න දේවල් තමයි මෙතන තියෙන්නේ. මම තියලා තියෙන්නේ අතන සීරියල් එකක් තියෙනවා, මෙතන පාන්, එතකොට ඒ දේවල් තියෙනවා. මෙතන පොඩි අය උදේට කන ඒවා මම සාමාන්‍යයෙන් එකම જાතිය ගේන්නේ නැහැ. දැන් මේ ටිකේ යාලා කන්නේ මේක. ඉතින් જાති දෙක තුනක් තියෙනවා. ඉතින් මම මාරු කර කර ගේන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ නම් අර පොඩි හාල් එකක්. මේක සාමාන්‍ය කිරි බත්තු යනවා වගේ හැම ගන්න. ඒකට බාස්කට් එකක් නැහැ. දැන් ඒක බාස්කට් එකක් ගන්න ඕනේ. මෙතන තියෙනවා හාල්. ඊට පස්සේ මෙතන මම ඔය බෝතල් වලට දාලා ඉතුරු වෙලා තියෙන චුට්ටු චුට්ටු තියෙනවා මෙතන තියාගෙන ඉන්නවා. පිටිපස්සේ තියෙනවා ටින් කරපු කෑම, එතකොට පැණි එහෙම තියෙන බෝතල් ඒවා ටික ඒවා. ඉතින් ඊට අමතරව වැඩිපුර ගේන දේවල් මම අපේ ගෙදර පොඩි පැන්ට්‍රි එකක් වගේ තියෙන පොඩි රූම් එකක් වගේ, ඒකේ තමයි තියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ උඩ තියෙනවා පුතාගේ, ලොකු පුතාගේ ලන්ච් බොක්ස් දෙකක් විතර. ඊට පස්සේ පොඩි අයගේ පිඟන් ටිකක් තියලා තියෙනවා. මෙතන තමයි අපේ දින්දා පාවිච්චි කරන පිඟන් තියන්නේ. ඉතින් දැනට ඒක පාවිච්චි කරලා මම හොදලා තියෙන නිසා දැනට මෙච්චරයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන ලිප. ඊට පස්සේ තියෙනවා මෙතන හැන්දි ගැරුප්පු එහෙම මම තියෙන්නේ මෙතන. මේ හැන්දි ටික නම් මම තියමු එකෙන් ගත්තේ 3-5 වර්ග මිරිස් කුඩු එහෙම ගන්න මම ගත්තී. සාමාන්‍යයෙන් මේවා ටික මම දාලා තිබ්බේ බෝතල් වලමයි. බෝතල් වල දාලා තිබ්බම මේවල අර මේ අල්ලන තැන එහෙම වදින නිසා මම හොදලා මෙතනින් තියාගත්තා. උයන වෙලාවට අරගෙන පාවිච්චි කරලා ආයෙ හොදලා මෙතනින්ම තියනවා. ඊට පස්සේ පොඩි ආගේ හැන්ඩ් ගෑරොප්පු තියෙනවා. මෙතන තියෙනවා උර. මේවා ඉතින් සාමාන්‍යයෙන් මම ඔය ෆ්‍රීසර් එකට මොනවා හරි දානවා නම් නැත්තම් ගේනාපු කෑම මොනවා හරි ඇරලා ඒවා දාගන්න ඒ වගේ වලට පාවිච්චි කරනවා. එහෙනම් මම මෙතන තියාගෙන තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා හැන්දි, මේ ලොකු හැන්දි විස්ක්, එතකොට ඒ වගේ ඒවා. ඒ ටික මම මෙතන තියාගෙන තියෙනවා. ඉතින් දැනට මෙතන තියෙන්නේ. සමහර දවස්වල මම ඊතුරුම් මාරු කරන්න අතනේ.
ඊට පස්සේ දෙවැනි ලාච්චුවේ මේක නම් අස් කරන්න මේක අස් කරන්න හම්බුනේ නැහැ. සාමාන්‍යයෙන් බේක් කරන්න ගන්න ලීටර් එකේ කෑලි එතකොට මෙෂරින් කප්ස් ඒ වගේව තමයි මේක තියෙන්නේ. මේක නම් ලයිටර්ස් ඒ වගේව තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන අර ඇලුමිනියම් ෆෝයිල් බේකින් පේපර් ඒ වගේව තියෙන්නේ. ඒවා තමයි තියෙන්නේ. ඉතින් මේ පල්ල හැම එකේ තියෙන්නේ භාජන වහන පියන්. එතකොට මෙතන බාස්කට් ටිකක් තියෙනවා මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න ගන්න. මෙතන තියෙනවා අර සලාඩ් එහෙම හොදන්න ගන්න ස්පිනර් එක, සලාඩ් ස්පිනර් එක ඒක. මෙතන තියාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ උඩම තියෙන්නේ නම් ඊට පස්සට වෙන්න ඊස්ට් බේකින් පවුඩර්. එතකොට එසන්ස් වර්ග කලරින් ඊට අමතර මෙතන තියෙන පෑන්කේක් සිරප් එක ඒවා. මෙතන ඉස්සරහා තියෙන්නේ තේ කොළ, කෝපි, සිනිනි, එතකොට බිස්කට් ඒවා. මෙතන මේ බෝතල් ටික නම් මම දැන් දවස් දෙකකට විතර කලින් ඔක්කොම තුන පහ වර්ගයම අයින් කරලා හේදුවා. මොකද මේවල මේ පියන් වල හිටම්ම වැදිලා තිබ්බේ ඇතුලින්. ඒ නිසා ඔක්කොම අස් කරා මම. සමහර ඒවලට මම ෂේයින් එකේ ස්ටිකර් ගෙනල්ලා මේ විතර නම් ඇලෙව්වා. සමහර ඒවලට නෑ, මේ විතර නම් තියෙන පොල් කිරි. ඒකට ඉතින් නමක් නෑ. ඒුණාට මම එහෙමම තිබ්බා එක. මෙතන තියෙන තුන පහ වර්ග එතකොට ඒවා තමයි තියෙන්නේ. ඒ ටික මෙතන. ඊට පස්සේ මෙතන පල්ලහ තියෙනවා. මේ ටිකත් ඉතින් සාමාන්‍යයෙන් ඉක්මනටම උයද්දි කරද්දි ඕන කරන දේවල් තමයි තියෙන්නේ. ඔයිල් මම කලින් නම් උඩ තුන පහ තියෙන තැනමයි ඔයිල් තිබ්බේ. ඊට පස්සේ ඒක මට මෙතන ලේසි නිසා මෙතනින් තියාගත්තා. ඔලිව් ඔයිල් එකයි, සන්ෆ්ලවර් ඔයිල් එකයි. ඊට අමතරව ලුණුයි ගම්බිරිස් මේ වගේ අර ග්‍රයින්ඩ් කරන වගේ මේ දෙයකට දාගත්තා. සාමාන්‍යයෙන් බිත්තරයක් බදිද්දි එහෙම වගේ මේ දෙක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ දෙකත් මම ෂේයින් එකෙන් ගත්තේ. මේකක් යුරෝ 4ක් වගේ උනේ. ඒකෙන් දෙකක් ගත්තා මම ලුණු වලටයි ගම්බිරිස් වලටයි. ඊට පස්සේ මේක කලින් මේක නෙමෙයි තිබ්බේ මේ මේ හැඳි දාන එක. මේ ඒක ටිකක් අර මලකඩ කාලා වගේ නිසා මේකට මාරු කරා. මේක නම් මම මේ සල්ලි වලට ගත්ත කියන්නේ ඉටිපන්දමක් තිබ්බේ. ඉටිපන්දමේ ඉවරුණයින් පස්සේ උණු අතුරේක ඇතුළට දාලා ඉටි ටික අයින් කරලා ඊට පස්සේ හොඳට හොදලා ගත්තා. මොකද මේකේ මේ ගෝල්ඩ් එක යන්නේ නැහැ. අනිත් එක හොඳට හයියත් එක්ක උසටත් තියෙනවා. මම සාමාන්‍යයෙන් මෙතෙන්ට ලස්සන මොනා හරි භාජනයක් ඔය ඔය හිටියේ මේ වගේ හැඳි දාන්න. ඉතින් මට එකක් හම්බුනේ නැහැ. මේක හොඳයි කියලා හිතන තේහින්ද එක හොදලා ගත්තා. මේ හැඳි ටික මම මේ ලී හැඳි එතකොට මේ සිලිකන් හැඳි ඒවා ටික මම මෙතනින් තියන් ඉන්නේ. ඇතුලෙන් තියන්නක මම මෙතන තියන් ඉන්නේ ඒ ටික. ඊට පස්සේ මෙතන තියෙනවා බාස්කට් ඒවයි. ඒ ටික තියෙනවා. එතකොට මෙතන තියෙනවා උයන්න ගන්න භාජන ටික. ඒ ටික තමයි එතන තියෙන්නේ. මෙතන නම් ඉතින් දැන් අපි පාවිච්චි කරපු කෝප්ප, පිඟාන් ඒවා ටික තියෙන්නේ. ඊට උඩ තියෙනවා මම ආප්ප තාච්චි ටික, එතකොට ඉන්දියා ආප්ප තට්ටු ටික, ඒ දේවල් තමයි තියෙන්නේ උඩ තියලා. ඊට පස්සේ මෙතන සිංක් එක මෙන්න මේ ස්ටිකර් නම් මම තීමකින් හරි ඒකත් ෂේයින් එකෙන් හරි තීමකින් හරි තමා ගත්තේ. ඊට පස්සේ මෙතන පල්ලැහැ. මෙතන පල්ලැහැ තියලා තියෙනවා. මෙතන මම ওই ඩෝ එහෙම අනන්න ගන්න බෝඩ් එක. ඒක එතකොට පිටිපස්සේ තියෙනවා හිරමණේ. මෙතන තියෙනවා පාවිච්චි කරන්න ගන්න අත පියන් එහෙම ගන්න රෙදි කෑලි, ඒප්‍රන් එක, ඩස්බින් එකේ උර. මෙතන තියෙනවා ඊට අමතර තව මේ රෙදි අත පියන්න ගන්න ඒවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ ස්ප්‍රේ වර්ග. මම මේ ලිප හැම සුද්ධ කරන්න ගන්න ඒ ටික.
මෙතන නම් තියෙන්නේ මම දැන් මේ පව උයන්නගත්තු භාජන ටික හොදලා මම සාමාන්‍යයෙන් මේ මේසේ තමයි මේ විදිහට මේ වලන් ටික නමන මේ වගේ රෙදි කෑල්ලක් දාලා ඊට පස්සේ ඒක උඩින් තමයි වලන් ටික තියන්නේ. ඉතින් මේ දැන් පාවිච්චි කරපු ඒවා මෙතන දැනට මම තියලා තියෙනවා පළතුරු එක. ඒ ටික තමයි. ඊට පස්සේ හැපැති ෆ්‍රිජ් එක තියෙනවා. මේ උඩ නම් අස් කරන්න හම්බුනේ නැහැ. ඒ ටික ඔක්කොම අස් කරන්න ඕනේ පස්සේ. ඉතින් මේ තමයි මගේ කිචන් එක. ඔහම තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. ඉතින් මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.